නැතු ඉතින් පුතාට කොච්චර හයියද ලක්කම්ම වගේ කෙනෙක් තමන්ගේ පිටි පස්සේ ඉන්නවා කියලා දැනුණා. ඇත්තනි කුටේ කියන්නේ චන්ද ඩබල් වෙනවනේ. ඒ කොහොමද මං චන්ද ඩබල් වෙන්නේ? මොනවා කියනවද කුටේ නිකන් හිතපන් කකුල් මසාජ් සංස්කෘතිය කවුද රටට හඳුන්වලා දුන්නේ? ලක්කම්මද? හරි උඹ දැක්කද මේ නිවුස් එක? මොකද්ද කියපන්? ඒ බලපන් වැඩි එකයි ප්ලේන්ටියේ ගාන රුපියල් 1000යි හැබැයි ගත්තේ 800යි සුද්දට හින්දා 200ක් අඩු කරා. ඉතින් මොකද ප්‍රශ්නේ? මේ මාර කතාවන්නේ මම බත් කියන්නේ වැඩි එකයි ප්ලේන්ටියේ කොහෙද මම රුපියල් 800ක් එන්නේ? ඉතින් මම මේ 2024 නේ මහතීර ලීකුවා නියුල රටපාලනය කරාම එහෙම තමයි. නෑ නිකන් ගණන් බලපන් උළුඳු වැඩි එකක් වෙයි ඔය බજાર එකේ 120යි. ආවක ප්ලේන්ටියක් කියද 40යි. දෙකටම බැලුවොත් රුපියල් 200ක් තියෙනවා. ඇයි බං සම්බූල ජාති දෙකක්ම දුන්නනේ මයි හිතේ ඒ දෙකටත් වැටුණා ගාන හරි. ආ එතකොට අර අනිත් කඩේ අලුත් කඩේ ඉන්දියාප ගොත්තු රුපියල් 1900යි මාළුත් එක්ක. ඊ ගාන නම් හරි බං. කාරිබ මගේ මුකුත් අහගන්න එපා. ඔකට උඩින් රුපියල් 600ක් යයි. අපෝ චීස් කොත්තුකුත් 1200යි. එහෙම කියන්න එපා බං රාසික් පුදුරාලි මගේ බොක්ක. සුද්දා වෙලෙව්වේ නම් ඔබේ බොක්ක ගෝ ගෝ කියලා. සුද්දට ගානේ 1900යි කිව්වහම සුද්දා කිඳි හිනාවක් දැම්මා. රාසික් නානට මල පැන්නා. ඒ පරි ගෝ ගෝ කියලා සුද්දා වෙලෙව්ව. සුද්දා ගියේ නෑ. ගෝම ගෝ කිව්ව. ගෝම ගෝ කිව්වම සුද්දා ගියා. සුද්දා ගියා නාන කූඩුවට ගියා. ඒක හරි බං. එතකොට අර වඩේ වඩේව කූඩුවට නැද්ද නාන අඩු ගානේ සුද්දට සතයක්වත් පාඩු කරේ නෑනේ මං. වඩිය ඇරිය රුපියල් 400කට සුද්දාගේ. කාරි ඔතන ගාන නෙමෙයි මම ප්‍රශ්නේ සුද්දා අපිට ඩොලර් ගේනවා අපි සුද්දාට අරින්න බලනවා. ආ කුටි මේක බලම ලක්කම ආයෙත් ඇතුලේ. මම හිතේ හැමදාම හොඳ වෙලා නැතු ඇති. ඉතින් උඹට අවුද? කුටි මේ පාර ඇතුලට ගියෙත් මම හිතේ පුතාට ජය වේවා කියාගෙන ඇයි ඒ කුටි? එතකොට නේ මම පුතාලට ලකුණු වැටෙන්නේ. ජය වේවා කිව්වහම නැතෝ ඉතින් පුතාට කොච්චර හයියද ලක්කම්ම වගේ කෙනෙක් තමන්ගේ පිටි පස්සේ ඉන්නවා කියලා දැනුණා. ඇත්තනි කුටි කියන්නේ චන්ද ඩබල් වෙනවනේ. ඒ කොහොමද මං චන්ද ඩබල් වෙන්නේ? මොනවා කියනවද කුටි නිකන් හිතපන් කකුල් මසාජ් සංස්කෘතිය කවුද රටට හඳුන්වලා දුන්නේ? ලක්කම්මද? මොනවද කියන්නේ පෙලක් වෙලාවට මටත් හිතුණා ජල්පරියක් ඉඳලා කූඩුවට යන්න. කකුල් මසාජ් කරන්නද? නෑ බං ලක්කම්ම කුරියාවේ ජොබ් දෙනවලුනේ. හරි මෙන්න මෙහාට වෙලා ඉඳපන් අර හාල් කිලෝ 20 ගන්න හැටි හිතපන්. ආ කුටේ හාල් කිලෝ 20 ලැබෙන්නේ මෙන්න මෙහෙමයි. සතියකට කිලෝ 2 වැගින් සති 10යි. ඉතින් නියමයිනේ බං. දැන් ඔබ ඒක අරන් ආණ්ඩුවට කතර ගහනවද? ආයි මොනවද හාල් කිලෝ 20ක් කියන්නේ රුපියල් 4000කට වැඩිනේ. කවුද බං එහෙම දෙන්නේ මේ කාලේ? ඊට පස්සේ ඔබ කියනවාද යා බද්දුම් පියා කියලා? කියන්නේ එපායි. චන්දෙන් පස්සේ? මොකද්ද චන්දෙන් පස්සේ? නෑ මං කියන්නේ චන්දෙන් පස්සේ ඒ 4000 උන් උඹෙන් අය කරගන්නවා මං ගිනි පොලියත් එක 8000ක් ගෙවන්න ලෑස්තිලා ඉඳපන් උඹ. අපි ගෙවන්න ඕනේ. අපි පොඩි උන් ඉන්න ඔයව ගෙවයි උන්. අපි උන් හැදුවේ ඒකටනේ. මොකද්ද මොකද්ද කාරි මං ඒ කිව ගොන් කතාව? ගොන් කතාව නෙමෙයි කොල්ලෝ උඹලා ගෙවපන් ඒව උඹලා යුතුකම්. කාරි මාම නොකියවයි කියන්නේ බා අවුරුදු 75ක් කරා වගේ පොල් බුරු වැඩි මේ පාරක් කවත් එහෙම මං යනවා බෝට්ටුවෙන් හරි පයින්නවා මං දවසක්වත් මෙහෙ ඉන්නේ නැහැ. කුටි ඌ බෝට්ටුවෙන් ගියාවද? කාරි මේ උඹමයි කොල්ලා මෙන්න මෙහෙ පන්න ගන්නවා එහෙම නෙමෙයි ඌ හොඳට ඉගෙන ගන්නවා රටවල් වලින් ඌට ඉල්ලුම තියෙනවා තෝයි මායි තමයි මේකේ ලගින්න වෙන්නේ. දැන් උඹ මට කියන්නේ හාල් කිලෝ 20ක් අරගෙන චන්දිනොදී හිටු කියලාද? ඒහෙම ಗುಣ බගු වෙන්න පුළුවන්ද කුටි? ගුණමකු වෙන්න ඉගෙන ගන්න එකත් වැදගත් මේ වෙලාවේ. කුටි ගුණමකු කියනකොට කවුද ඉන්නේ බලන්න. නියටු පිටවෙ මෑන් ඉන්නේ පොළොන්නරුවේ ඉඳලාද? එහෙම නැත්නම් තායිලන්තේ ඉඳලාද? නෑ නෑ බණ්ඩාරනායක මැතිණියගේ ජන්මදිනයේ සැමරුවානේ අන්න එහෙ ඉඳලා හිටන්. මොකද තකානියක්. ඇයි බා මයි තිබ්බ කැලේ පැදුරු ටික හොරු වරන් ගියානේ. ආරංචි ආරංචි අයියෝ මෙහෙ ආවේ. අර විස්කි අම්මන්ඩි පක්ෂේ බලය අල්ලලා නිදි මතය ලොක්ක කරා. ඔයා පල්ලම් බැස්සද? ඇයි කොට උඩ මට නඩු 400ක් තියෙනවනේ හිටා. ඒ උනාට අවුලක් නෑනේ ඩීල් දාස දැන් ඔයාගේ පක්ෂ ජනාධිපති අපේක්ෂකනේ. කාරි මෙයා මේ කියන්නේ ඩීල් දාස ජනාධිපති වුණොත් මෙයා නඩු වලින් ගොඩ. මේ මට කියන ලබන ජනාධිපතිවරණේ ඩීල් දාසට chance එකක් තියෙයිද කොට උඩ? තියනා තියනා. කොට උඩ මොකද කියන්නේ පොරවත් අපි දාමුද චන්දෙට හිටා. දාමු දාමු ලොකු දෙයක් මේ පාර ජනාධිපතිවරණේ අපේ ලක්ෂ 50ක් රු. කුටි කාගින්ද කෝල් එකක් දිනවා. කවුද බලපන්? ආ කුටි සිල්ලන්නේ මියා මී 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 දෙයි අපද බොලේ උඹලාට දෙවිවරුත් කෝල් කරනවද සිල්ලන් ඇයි හිටන් ජනාධිපතිවරණයට ඉල්ලන්නේ දෙයි ඉතින් ආන්සර් කරනවා කොහිටන් ආ හලෝ ආ කතා කරන්නේ මී කාරි
ආකාරි ආරංචිත සමීක්ෂණ ප්‍රතිඵල අහනවා යාට වාසිද කියලා. ඔයාට ප්‍රතිඵල වාසිද? හිතුවට වඩා නම් සෑහෙන හොඳයි කාරි. රැල්ල ගහනවා දැන් ටික ටික. ආ ජය වේවා ජය වේවා. කවුද හිටන් ඒ කාරි? ඔන්න ඔයාගේ ඩීල්දාසට පයින්ට් එක තියෙන එයත් එක්ක. කවුද ඒ දෙයියා කියනවා කො හිටන්? එයා තමයි හිටන්. අහා පරණ දෙයියා.